වෙළඳපොළ අනුපාත තීරණය කරන මහබැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ඊයේ රැස් වූ මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දවසේදී රැස් වුණා. එහිදී තීරණය කරනු ලැබුවා දැනට පවතින ප්‍රතිපත්ති පොලි අනුපාතික එලෙසම නොවෙනස්ව පවත්වාගෙන යන්නට. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ 8.5% ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ 9.5% ලෙසත්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ලෙසත් නොවෙනස්ව පවත්වා ගන්නවා ඇති. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙනුවෙන් වෙළඳපොළ පොලි අනුපාතික අඩු කිරීම සඳහා තවදුරටත් අවකාශ පවතිනවා. එම අඩු කිරීම අනිවාර්යයෙන්ම යම් කිසි කාල පමාවක් නොගෙන ඉතා ඉක්මනින්ම වෙළඳපොළ පාරිභෝගිකයන්ට මූල්‍ය ආයතන විසින් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. වාහන අනයනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මහ බැංකුව අධිපතිවරයාගෙන් විමසීමක් කළා. ඒක විශේෂයෙන් රජයේ තීරණයක් ප්‍රතිපත්තියක් විදිහට අපි දකින්නේ. අපේ මහ බැංකුව පැත්තෙන් අපි දැන් අපට යම් කිසි ආකාරයක විශ්වාසනීය පදනමක් මත සංචිත තියෙනවා කියන අපි ඒ විශ්වාසය දැක්වුවාම රජයෙන් තමයි තීරණය කරන්න කොහොමද ඒක විවෘත කරන්න ඕනේ. මත රජය දැනටම කියලා තියෙන යම් කිසි ආකාරයක ක්‍රමානුකූලව සමහර වාහන වලට දැනටමත් සංචාර ව්‍යාපාර ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ අපේ දැනුම හැටියට ශ්‍රී ලංකා වාණිජ කටයුතු වලට අවශ්‍යව දැන් අර ඉස්සෙල් කිව්වාගේ ඇයි මේ ක්‍රෙඩිට් වල ඩිමාන්ඩ් ණය ගන්න නැත්තේ කියන එක ණය ගන්න අවස්ථාවල අලුතෙන් ව්‍යාපාරය වැඩි කරන්න අලුතෙන් වාහනයක් ගන්න තිනකොට ඒ අවස්ථාවත් තියෙනවනේ. ඒ විවෘතනත් එක්කම ඒක ක්‍රමානුකූලව වැඩි වෙන පුළුවන්. ඒක නිසා මම හිතන්නේ වැදගත් ඒ ක්‍රමානුකූලව මේක ලිහිල් කරන එක සංචිත ප්‍රමාණය ඒ විදේශ විනිමය ක්‍රමාණ කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.